උගලන්ට ඕනේ දෙකක් දැන් ආපසෙක් වගේ කැලේකට ගිහලා ජීවත් වෙන්න කියලා. එතකොට මේක කරලා වැඩක් නැහැ නේ. ඒක බලන්න නැහැ නේ ලෙවල් රිසල්ට් එකේ. ඔයාලට ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නැහැ. ඔයාලට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැහැ උලන්න නැහැ. ලෝකෙන්න ඔක්කොම ඉංජිනේරුවෝ දොස්තරලා වුණා. මේත් ගන්න ඕනේ දිනා. ඉතින් ඒකට කලින් දැන් එකපාරටම අවුරුදු 9ක් නිදියගෙන ඉඳලා 10 හැරිලා රෝල්ස් රොයිස් එකක් ගන්න බෑනේ. මිනිස්සුගේ ජීවිතේ යන්න කැමති පාරක් කියලා. ඒක ඇත්ත. කිසිම උලන්න නැහැ. යන්න ඕනේ වට. ඒවට ගැම්මෙන් යන්න ඕනේ. මේ දෙක සම්පූර්ණ කතන්දර දෙකක්. කරන්න දෙයක් නැතුව මොන හරි කරන එකයි. අපි ඒකම ටාගට් කරගෙන කරන එකයි දෙකක්. ඒක තමන්ගේ ගමන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ මූඩ ලියන්න පුළුවන් කවියක් නැහැ. මම මේ ලෙවල් කෙලෙච්ච ගමන් කවි ලියන්න ගත්තා. ඉතින් දැන් ඔය තාම ලියනවා කියලා අහන්න වෙනවනේ අන්තිමට. එහෙම නැතුව මේක ඩීසන් පිට යන ඉංජිනේරින් කරලා ඔන්න දැන් ඔයාලා මෙකැනිකල් හරි මොනවා හරි ඉංජිනේර කෙනෙක් කරනවා. එතකොට ඔයාලා ඔෆිස් එකට කියන්න පුළුවන් මට AC තිබුණ නැත්නම් ඔෆිස් එකේ මම වැඩ කරන්නේ නැහැ කියලා. දැන් ගිහින් මම AC තිබුණ නැත්නම් එන්නේ කලයක් ගත්තා නේ ඉස්සරහ. මේක පන්තියේ යනවා. ඉතින් පන්තියේ ටික තියා ගන්නවා. ඉතින් අර ඩේලි ජීවත් වෙන්න එපා. මේ දෙන්නේ තමන්ගේ අධ්‍යාපනික ජීවිතයේ අවසාන මොහොතමයින විභාගය. ඒක නිකන් හොම්බෙන් ගි කෙලවිච්ච හිත මෙහෙම කරනවා කියන ගානට එන්න. මේ පාර මේ වැඩේ ඉවර කරන්න හරියට ඉවර කරන්න තමන්ට ඕනේ කෝස් එකකට අර ගේමක් නැතුව ඩීසන් පිට යන්න පුළුවන් විදිහට මේ වැඩේ ඉවර කරන්න. නිකන් මොනවා හරි කරන්න යන්න එපා ඈ. ජීවිතේ මොනවා හරි කරන්න කිලි වැඩක් නැහැ. අන්තිමට යන්න තැනක් දන්නේ නැතුව මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැතුව මොනවා හරි කරන්න යන්න එපා. හරියට යන්න තැනක් ෂුවර් කරගෙන ගෙදර ගිහිල්ලා හොඳම දේ තමයි ගෙදර ගිහිල්ලා ඉඳලා වට තමන්ට මොකද්ද කරන්න ඕන කලින්. තමන්ට කරන්න ඕනේ දැන් හිතන්නකෝ බැරි වෙලා හරි ඔයාලට කරන්න ඕනේ නිකන් වෙනම එකක් කියලා. වෙනම එකක් හිතන්න දැන් ඕගලන්ට ඕන දෙකක් දැන් ආපසෙක් වගේ කැලේකට ගිහලා ජීවත් වෙන්න කියලා. එතකොට මේක කරලා වැඩක් නැහැ නේ. ඒක බලන්න නැහැ නේ ලෙවල් රිසල්ට් එකේ. ඒ නිසා එහෙම අර නිකන් ඔහේ පාවෙන්න එපා. ඔහේ පාවෙන්න එපා. හැබැයි හිතන්නකෝ දැන් ඒකනේ මේක අදාළ වෙන තැන් දිනන ඒකට සම්බන්ධ නැති. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාලට චෙෆ් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මෙහෙම ඉන්නවනේ. චෙෆ් කෙනෙක් වෙන්න ඕන නම් මේකත් එක්ක ගිහිල්ලා මේකත් එක්කම හොඳ කෝස් එකකට ගිහිල්ලා අමතරව අරගත් කරගෙන යනකොට එන රෙකග්නිෂන් එක ගොඩක් වැඩි. හිතන්නකෝ ඔයාලට දැන් අර දැන් හිතන්නකෝ ඔයාලට ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නැහැ. ඔයාලට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැවුල නැහැ. ලෝකෙන්න ඔක්කොම ඉංජිනේරුවෝ දොස්තරලා වුණා. මේත් ගන්න ඕනේ දිනන. හරි. ඒ නිසා දැන් එහෙම මං කියන්නේ තමන්ගේ ජීවිතේ ටාගට් එකක් තියෙනවනේ. දැන් මං ගිය අවුරුද්ද ඇහුවාම ළමයි කිව්වා මට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනේ. ආකිටෙක්චර් කෙනෙක් වෙන්න ඕනේ. හරිද? හොඳට ලියන කෙනෙක්, කවි ලියන කෙනෙක් වෙන්න ඕනේ. නියමයිනේ. මිනිස්සුගේ ජීවිතේ යන්න කැමති පාරක් තියෙනවා. ඒක ඇත්ත. කිසිම වලක් නැහැ. යන්න ඕනේ ඒවට. ඒවට ගැම්මෙන් යන්න ඕනේ. ඒවට යන්න ඕනේ. මේක දැන් මේක ඔයාලගේ අවුරුදු 20ක 13ක 14ක අධ්‍යාපනික ජීවිතේ අන්තිම කඩයිමනේ. මේකෙන් නිකන් චාටර් වෙලා අන්තිමට මූ කවි ලියන්න ගත්තේ ඒ ලෙවල් කෙලවගෙන කියලා අහගන්න නැතුව. ඉතින් අනේ මූඩ මේ මූඩ ලියන්න පුළුවන් කවියක් නැහැ. මූ මේ ලෙවල් කෙලවෙච්ච ගමන් කවි ලියන්න ගත්තා. ඉතින් දැන් ඔය තාම ලියනවා කියලා අහන්න වෙනවනේ අන්තිමට. එහෙම නැතුව මේක ඩීසන් පිට යන්න. ඩීසන් පිට යන්න තමන්ගේ තමන් ගෞරවණීය විදිහට තමන්ගේ ශේෂ්ත්‍රයට පයින්න. ඕන තරම් ඉන්න දැන් සමහර ඉන්නවා. දැන් පයිලට්ලා ඉන්නවා. මන් දන්න කට්ටියක් ඉන්නවා. ඉංජිනේරින් ගිහිල්ලා ඉංජිනේරින් වලදී මෙකැනිකල් කරලා මෙකැනිකල් වලින් එයාක්‍රාෆ්ට් ඉංජිනියර් කෙනෙක් ජොබ් එකකට ගිහිල්ලා ඒකෙන් පයිලටින් වලට මාරු වෙච්ච. ඒ වගේ දිනනවා. අර එතකොට ඒ ගමන හරි ස්ථාවරයි. ගමන පිළිවෙලයි. ගමන ඩීසන්ට්. ආයි පස්සේ මොකුත් අඩුපාඩු නැහැ. හරිද? ඩීසන්ට් පිට යන්න යන එකට. ඒ නිසා මේ ශයියක උප්පරිම මහන්සියලා මේ වැඩේ කරන්න. මහන්සියලා කරන්න. ඉංජිනේරින් යන්න ඕන නම් ඉංජිනේරින් යන්න. ෆිසිකල් යන්න ඕන නම් ෆිසිකල් යන්න. හැබැයි ෆිසිකල් යන්න එපා නිකන් හොම්බෙන් ගිහින් ෆිසිකල් යන්න එපා නිකන් ආයි S2 එකයි C එකයි දාගෙන ෂේප් එකේ කොහේ හරි ෆිසිකල් රින්ග ගන්න එක වෙනයි. ඒ තුනක් දාලා ගැම්මින් ෆිසිකල් ගිහිල්ලා එතන ස්පෙෂල් එක කරලා PhD එක කරන් ඒ තමන්ගේ ටාගට් එකට යන එක වෙනයි. හරි. ඒ දෙක සම්පූර්ණයෙන් කතන්දර දෙකක්. කරන්න දෙයක් නැතුව මොන හරි කරන එකයි. අපි ඒකම ටාගට් කරගෙන කරන එකයි දෙකන්නේ. ඒකර ඒක තමන්ගේ ගමන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. තමන්ගේ ගමන සම්පූර්ණයෙන් තීරණය. මම දන්නවා ඉංජිනේරින් සිලෙක්ටරලා කොළඹ CS කියපු ළමයි ඉන්නවා. ඕන තරම්. ඒ යන්නේ CS වලට ආසයි ඉන්න. හරිද? ඒ යන්නේ CS කරන්න ආසයි ඉන්න. ඉංජිනේරින් සිලෙක්ටරලා බිස්නස් සයන්ස් කියපු ළමයි ඉන්න. හරිද? ගියපාර ළමයි හිටිය අපේ මෙඩිසින් සිලෙක්ටරලා ගම්පයි මොලිකියුල කියපු. මෙඩිසින් සිලෙක්ටරලා මොලිකියුල කියපු. එහෙම ඉන්නවා. එහෙම ළමයි ඉන්න ඕන තරම්. සාමාන්‍ය ඉස්සරට වඩා දැන් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ වැඩේට යද්දි ඩීසන් පිට යන්න. ගැම්මෙන් ඒ වැඩේ කරගෙන යන්න. මේ දෙන්නේ තමන්ගේ අධ්‍යාපනික ජීවිතයේ අවසාන මොහොතමයින
විභාගෙ ඒක නිකන් හොම්බෙන් ගින් කෙලවිච්ච හිඳ මෙහෙම කරනවා කියන ගානට එන්න එපා. තමන් ගෞරවණීය ජීවත් වෙන්න. හරි? දැන් ගෞරවණීය ජීවත් වෙන්න බෑ දැන් මේ වෙලාවේ. දැන් වැඩ කරන මිනිස්සෙට කියන්නේ වැඩ කරන මොහොතක කොන්දේසි තියෙන්න බෑ. මට ගෞරව කරේ නැත්තම් මං කන්නේ. මට ගෞරවණීයව කෑමේ ගෙන දුන්න නැත්තම් මං පාඩම් කරන්නේ. එහෙම ගොම් කොන්දේසි තියෙන්න බෑ. මිනිස්සෙට කොන්දේසි දාන්න පුළුවන් වෙන්න තමන් තනකට එන්න ඕනේ. තමන් තනකට එන්න දෝ කොන්දේසි දැම්ම කියලා වැඩක් නැහැ නේ. තමන්ගේ ලෙවල් එක අප් වෙන්න ඕනේ. තමන්ගේ ලෙවල් එක අප් වුණාට පස්සේ තමන්ට කොන්දේසි තියෙන්න පුළුවන්. හිතන්න දැන් ඔයාලා ඔන්න මොකක් හරි හොඳට මොකක් හරි පාස් වෙලා ඉංජිනේරින් කරලා ඔන්න දැන් ඔයාලා මෙකැනිකල් හරි මොනවා හරි ඉංජිනේර කෙනෙක් කරනවා. එතකොට ඔයාලා ඔෆිස් එකට කියන්න පුළුවන් මට AC තිබුණ නැත්නම් ඔෆිස් එකේ මම වැඩ කරන්නේ නැහැ කියලා. දැන් ගිහින් මම AC තිබුණ නැත්නම් එන්නේ ඵලයන් ගෙදර ගියා ඉතරයි. දැන් මිනිස්සෙට වටිනාකමක් තියෙනවනේ. ඒ කියන්නේ කොන්දේසියක් දාන්න පුළුවන් වෙන්න වටිනාකමක් තියෙනද? කොන්දේසියක් දාන්න පුළුවන් වෙන්නේ වටිනාකමක් තියෙද්දි. හරි? ඒ නිසා මේ තමන්ගේ වටිනාකම කලින්ම ගොඩනගන්න. වටිනාකම ගොඩනගලා තමන්ගේ ලෙවල් එකේ තමන් ඉන්න. මේ දැන් ඉඳන් ඒ ලෙවල් එකේ ඉන්නකම් දැන් ඉඳන් ඒ ලෙවල් එකේ ඉන්නකම් හරිද? වාහන්සියල වැඩ කරන්න අනිවාර්යයෙන්ම තමන් ගෙදර ගිහින් පොඩ්ඩක් කල්පනා කරන්න තමන්ට කරන්න ඕනේ මොකද්ද කියලා. කල්පනා කරන්න දැන් ඔයාලට කරන්න ඕනේ මොකද්ද කියන්නේ? තව අවුරුදු 10කින් කියන්නේ මම කරපු දේවල් මම මේ කියන්නේ. තව අවුරුදු 10කින් මම ඒ ලෙවල් යන්න කලින් මම කල්පනා කරලා දෙනවා මම තව අවුරුදු 10කින් මම මොන වගේ දේවල් කරමින්ද ඉන්න ඕනේ. පන්තවරු 12කින් 13කින් 15කින් මම මොන වගේ දෙයක් කරමින් ඉන්න ඕන කියලා මම කල්පනා කරලා තියෙනවා. එතකොට මම මොන වගේ ලෙවල් එකක මම ඉන්න ඕනද? මෙන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට මම ඉන්න ඕනේ. හරි. ඒකත් එක්ක තමයි අපි ටාගට් හැදෙන්නේ. එහෙම නැතුව මම නිකන් මේ යන විදිහට ගිහින් බලනවා කියලා ඉන්නපන්. මේක පන්තියේ යනවා. ඉතින් පන්තියේ ටික ලියා ගන්නවා. ඉතින් අර ඩේලි ජීවත් වෙන්න එපා. දවස ගන්න. දවස ගන්න ජීවත් වෙන්න එපා. අවුරුදු 10 කට පස්සේ ඔයාලා ඉන්නේ කොතනද කියලා ඔයාලා අනිවාර්යෙන් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඒ ටාගට් එක පොඩි පොඩි කැලිය වලට කඩා ගන්න ඕනේ. ඉදන්නකො දැන් අවුරුදු 10කින් ඕගොල්ලන්ට ටාගට් එකක් තියෙනවා රෝල්ස් රොයිස් එකක් ගන්නවා කියන. හරි අවුල නැහැ. කිනත් යනවා වගේ. මම බෑ බැරි වෙයි නික අපි ගනි රෝල්ස් රොයිස් කියලා එහෙම හිතන්න එපා. ඉතින් ඒකට කලින් දැන් එකපාරටම අවුරුදු 9ක් නිදියගෙන ඉඳලා 10 හැරිලා රෝල්ස් රොයිස් එකක් ගන්න බෑනේ. තමන්ගේ දැන් වර්තමානයයි තමන්ගේ හීනයයි අතර ලොකු ගැප් එකක් තියෙනවනේ ඕනේ මිනිස්සෙට. කිසිම මිනිස්සෙක් හීන දකින්නේ නැහැනේ මේ ඉන්න විදිහට ඉන්න තියෙනවනම් සුපිරි මේ යන විදිය සුපිරි කියන. හරිද? එතකොට දැන් තමන්ගේ වර්තමානයයි හීනයයි අතර ගැප් එකක් තියෙනවනේ. ඔය ගැප් එක ගැන හිත හිත අර නිකන් බොරුවට මේක ජීවත් වෙන ගමන් අරක ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ. ඕකට අපි පියවරක් ගන්න ඕනේ. අපි මේකට යන්න පාරක් හදන්න ඕනේ. මේක ඉන්න ගමන් අරක ගැන හිත හිත හිටියා කියලා ඒක හරියන්නේ නැහැ. මේක හිතන්න ඕනේ. හීනයක් තියෙන්න ඕනේ. යන්න පාර හදන්න ඕනේ. තමන්ගේ ප්‍රෝග්‍රස් එක කවුරුද ගන්න තියෙන්න ඕනේ.